අයිබෝන් එකතු වෙලා ඉන්නේ ටෙක් පැක් YouTube channel එකත් එක්ක. ඉතින් BCS BCS කරපු අය BCS follow කරන අය සහ කරන්න හිතන් ඉන්න අයට සතුටුදායකම ආරංචියක් තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. ඉතින් බලමු මොකද්ද කියලා. එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. මේ channel එකට අලුත් නම් මේ channel එකේ අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් degree programs, diplomas, courses සහ institute ගැන. ඒ වගේම YouTube, YouTube e-money සහ සමහර website ගැනත් අපි කතා කරනවා. ඉතින් ඉස්සරහට මේ වගේ videos ගැන දැනගන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක රතුපාට subscribe button එක එක සැරයක් click කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පොඩි bell icon එකක්. ඒ bell icon එකත් ඔබන්න. එතකොට ඉස්සරහට එන වීඩියෝස් ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන් වෙයි. හරි අපි බලමු මොකද්ද මේ සතුටුදායක ආරංචිය කියලා. ඉතින් BCS British Computer Society එහෙමත් නැත්නම් එංගලන්තෙන් අපිට දෙන qualification එකක් තමයි මේ BCS කියන්නේ. ඔයාලා දන්න ඇති IT industry එකේ BIT Colombo campus BIT මොරටුව සහ BCS මේ තුන තමයි දැනට ඉක්වලි යන්නේ අපිට අඩුවටම කරගන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් විදිහට ලංකාවේ IT සබ්ජෙක්ට් එක පැත්තේ. ඉතින් ඒක එකක් තමයි මේ BCS කියන්නේ. ඉතින් BCS එකේ ලෙවල්ස් මම BCS ගැන වෙනම වීඩියෝ එකක් කරලා තිනු උඩ මම දාන්නම් කාඩ් එකක් විදිහට ඔයාලා බලන්න මේ වීඩියෝ එක. ඉතින් මං BCS ගැන වැඩිය මෙතන කතා කරන්න යන්නේ නැහැ. මම මෙතන කියන්නම් BCS වල මෙලා තියෙන වෙනස්කම මොකක්ද කියලා. වෙනස්කම නෙමෙයි මේකට ඇත්තටම ඇඩ් වීමක් වෙලා තියෙන්නේ. BCS ඩිප්ලෝමා ලෙවල් එක ක්වොලිෆයිඩ් වෙන කෙනෙක්ට ලංකාවේ NVQ ලෙවල් 6 ක්වොලිෆයිඩ් වෙනවා. ඒ කියන්නේ BCS ඩිප්ලෝමා එකට ශ්‍රී ලංකාවේ මැප් කරලා තියෙනවා NVQ ලෙවල් 6. NVQ ලෙවල් 5 සහ 6 කියන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ ඩිප්ලෝමා එකක් සහ higher national diploma එකක් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතින් ලෙවල් 6 කියන්නේ ඔයා ශ්‍රී ලංකාව ඇතුලේ ශ්‍රී ලංකාවේ qualification framework එකේ ලෙවල් 6 එහෙම නැත්නම් higher national diploma ලෙවල් එකට ඊක්වල් වෙනවා. අයා BCS diploma in IT කියන එක පාස් වෙලා ඒකේ සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම diploma in IT කියන එක තමයි level 6 වලට ඊක්වල් වෙන්නේ. ඔයා level 5 හරි 6 හරි හෝල්ඩර් කෙනෙක් නම් ඔයාට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ BCS එකේ ඩිප්ලෝමා ලෙවල් එක ඉඳන් ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම තමයි BCS ඩිප්ලෝමා ලෙවල් කරපු කෙනෙක්ට NVQ ලෙවල් 6 වලින් ඉස්සරහට තියෙන කෝර්සස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා තිබ්බා BCS වල ඔයා ඩිප්ලෝමා ලෙවල් එක පාස් වුණා කියන්නේ UK වල ඔයාට ලෙවල් 5. UK වල ෆ්‍රේම්වර්ක් එකේ ලෙවල් 5 හම්බ වෙනවා කියන එක. ඉතින් මේ වෙනස් වීමත් හරහා ඔයාට ඉන්ටර්නැෂනලි සහ ලංකාව ඇතුළේ නැෂනලි ක්වොලිෆිකේෂන් දෙකක් ගන්න පුළුවන් එකම කෝස් එකක් හරහා. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබ්බා මේ BCS එක එච්චර ක්වොලිෆයිඩ් නැහැ කියලා සමහර අය කියලා තිබ්බා. ඇත්තටම දැන් ඔයාලට පුළුවන් මේකේ වටිනාකම ගැන දැනගන්න. ඉතින් BCS කරන්න හිතන් ඉන්න අය BCS කරන අය සහ BCS මේ දැන් ඊයේ පෙරේදා එක්සෑම්ස් ලිව්වයට ලොකු සතුටුදායක ආරංචියක් තමයි මේක. ඉතින් මං හිතනවා වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න ඇති. BCS කරන්න ඉන්නව නම් අනිවාර්යෙන් කරන්න. ඒක පට්ටම ක්වොලිෆයිඩ් සහ ඒක එක්සෑම්ස් එහෙම සුපිරි. ආයි බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් කරන්නේ කියන්න දෙයක් නැහැ. පට්ටම සුපිරි. ඉතින් ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. මම මේ නිවුස් එක දැක්කේ
දැන් දවස් දෙක තුනකට කලින් ඉතින් අද තමයි වීඩියෝ එක කරන්න හම්බුනේ ඉතින් මේ ඩේලි FT එකේ සහ අයිලන්ඩ් එකේ ඉතින් විද අයිලන්ඩ් එකේ ඉතින් මං හිතනවා අයිඩියා එකක් එන්න ඇති මොනාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්න සහ අපිව subscribe කරන්න මතක කරන්න එපා ඉස්සරහට එන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ගිල්ලෙන්න tech pack to be genius thank you.